ත්‍රස්ත ග්‍රහණයේ සිට දැඩි මානසික පීඩනයකින් පැමිණි දෙමළ ජනතාවගේ මානසික නිදහස ලබා දීමේ විශේෂ වැඩසටහන් අකණ්ඩව ක්‍රියාත්මක බව එහි සිටින අපනියෝජිත කැලුම් ගුණතිලක පවසයි. ත්‍රස්තවාදීන්ගේ මිනිස්පලිය දියාරු කරමින් අහිංසක සිවිල් වැසියන් කුඩා කණ්ඩායම් තවමත් රජයේ පාලන ප්‍රදේශ කරා පැමිණෙමිනුයි සිටින්නේ. ඔවුන්ට අවශ්‍ය ආහාර සකසන්නේද අපගේම විරෝධ රණවිරුවන්ගේ දෑත්වලිනුයි. රණවිරුවන්ගේ මෙහෙයුම් කෙතරම් මානුෂීයද අහිංසක ජනතාව වෙනුවෙන් ඔවුන් සිදු කරන කැපකිරීම කෙතරම්ද යන්න මෙමගින් මනාව පැහැදිලි වෙනවා. බීමට වතුර පොදක් නොමැති කාෂ්ඨක ප්‍රදේශයක සිටි මේ මිනිසුන් මුදා ගැනීමෙන් අනතුරුව తాවකාලිකව රඳවා තිබූ ස්ථානයේදී දියනාමින් සැහැල්ලුවෙන් පසුනායුරු අපදුටුවා. මාසයකට හාල් සේරු 8ක් පමණක් ලබාගෙන කැඳවිවි සිටි මිනිසුන්ට රණවිරුවන්ගේ කිරිකෝප්පෙන් උණුසුම් ප්‍රබෝධයක් ලැබුණා. නිසි ආරක්ෂාවක් සහිතව බස් රථවලින් සුබසාධන මධ්‍යස්ථාන කරා මෙම වැසියන් ගෙන්වා ගැනීමට රජයේ නිසි වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. එසියන මිනිසුන්ට අතරමඟදී කැම සඳහා බිස්කට් බීම සහ බත් පැකට් පවා රණවිරුවන් ලබා දෙනවා. රජයේ සහ රණවිරුවන් පිළිබඳව බොරු මත පතුරුවා එල්ටීටී ත්‍රස්තවාදීන් මේ මිනිසුන්ගේ විකෘත කර තිබූ මනස් යලි සකසමනුයි සිටින්නේ. ශ්‍රී ලංකාවේ සියලු ජනතාව අන්‍යෝන්‍ය සුහදත්වයෙන් සමගියෙන් ජීවත් විය යුතුයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා දුටු සීනය සැබෑවෙමිනුයි පවතින්නේ. ඒ සඳහා රණවිරුවන්ගේ මෙහෙයද කැපකිරීමද අපරිමිතයි. අලු ජීවිතයක් හොයාගෙන වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ත්‍රස්ත ග්‍රහණයෙන් මිදී පැමිණි අහිංසක ජනතාවට විරෝධාරා රණවිරුවන් ඔවුන්ගේ මානසිකත්වයේ යථා තත්ත්වයට පත් කරනටයි මෙවැනි වීඩියෝ දර්ශන පෙන්නුම් කරන්නේ. මෙහි සිටි ඇතම් කුඩා දරුවන් සිය ජීවිත කාලය තුළ කිසිදු දිනක චිත්‍රපටයක් නරඹා තිබුණේ නැහැ. කඳුලට නැති හුරු කරන් සිටි මේ මිනිසුන්ට සිනාරල්ලක් එක් කරන්නට අද රණවිරුවන්ට හැකිව තිබෙනවා. මේ ජනතාවට බොහෝම සන්තෝෂයක් වගේ දෙයක් දෙලීම ගැන. ඒ කියන්නේ මොකද කියන්නේ ඉර වෙලා රීමේ බොහෝ මහන්සි වෙලා හිටි මාජනතාවට මේම චිත්‍රපටියක් පෙන්වීම ගැන බැලීමේ බොහොම සන්තෝෂයක් ප්‍රීතියක් ඇති වෙනවා. වසර ගණනාවකට පසුයි මේ අහිංසක මිනිසුන් මේ වගේ චිත්‍රපටයක් නරඹන්නේ. මේ අවස්ථාව උදා කර දුන්නෙත් අපේගේ විරෝධාර රණවිරුවන් සුරජි දේශප්‍රිය ජීජි ගුණසේන සමග මම කැලුම් ගුණතිලක චලී ප්‍රදේශයේ සිට